බස්නාහිර පළාතටම පූර්ණ ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සඳුදා උදේ පෙරවරු 5 දක්වා. එතකොට දැන් අපි දන්නවා දැන් අනිද්දා සෙනසුරාදා දිනේ විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. දැන් මේ විභාගයට ගණකාධිකරණය සහ අරබි භාෂාව තමයි එදාට තියෙන්නේ. ඒක විශාල ළමයි ප්‍රමාණයක් එදාට එනවා. ඒ වගේම කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් එනවා. අපිට දින තොරතුරු වලට අනුව තවමත් මේ පැමිණෙන ළමයින්ට කාර්ය මණ්ඩල වලට තවමත් ප්‍රවාහන පාසුකම් කොහොමද වෙන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යාංශයවත් විභාග දෙපාර්තමේන්තුවත් ප්‍රකාශනපත් කරලා නැහැ. ඒත් විභාගෙන් ළමයි එන්නේ කොහොමද? අපි දැක පෞගිය දවස්වලත් ඇඳිරි නීතිය පැනවුවා කොළඹ. ඇඳිරි නීතිය පැනවුවාට පස්සේ විභාගෙ තිබුණා. විභාගෙ තිබුණාම අධ්‍යාපන අමාත්‍යාංශයේ රාත්‍රියේ ප්‍රකාශනපත් කරා බස් දාලා තියෙන්නේ දුම්රිය වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ විභාගෙන් ළමයින්ට කියලා. නමුත් ඔවුන්ට එහෙම ඒ වගේ අවශ්‍ය පාසුකම් කිසිවක් දාලා තිබ්බේ නැහැ. අද වෙලා තියෙන විභාග කරන ළමයින්ට දෙමව්පිය විසින් රුපියල් 2300 මුදලක් වේදම් කරන්න වෙලා තියෙනවා ප්‍රවාහණය සම්බන්ධයෙන්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ත්‍රිරෝද රථයේ යනවා නම් ත්‍රිරෝද රථයට ළමයත් එක්ක ආව ත්‍රිරෝද රථයට ආපහු යන්න බෑ. ඇයි යන්න බෑ? ඇඳිරි නීති බලපත්‍රයක් ඇට පාවිච්චි කරන්න කියලා දෙනවා. යුනිෆෝම් එක එහෙම නැත්නම් විභාගේ ප්‍රවේශ පත්‍රය. එතකොට දැන් ඒකත් එක්ක ත්‍රිරෝද රථයක ළමෙක් ආවොත් ආපහු ත්‍රිරෝද රථයට යන්න බෑ. ත්‍රිරෝද රථයට යන්න දැන් තනියම යන්න බෑනේ. එතකොට විභාග ඉවරනකන් ඉන්න ඕනේ. එතකොට දැන් මේකට රුපියල් 2000ක් විතර මුදලක් අය කරනවා ත්‍රිරෝද රථයකින්. අවම මුදලක්. එතකොට කොහොමද මේ ළමයි විභාගයට එන්නේ? එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ වහාම මේකට වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපි දැක පෞගි දවසට අධ්‍යාපන ලේකම්වරයා කිව්වා මේ ගමනාගමන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා දුම්රිය බලධාරණ එක්ක කතා කළා ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් එහෙම ප්‍රශ්න ඉවරයක් නැහැ. එදා අපි දැක්කා පෞගි දවසවල පානදුරට යන දුම්රියක් නැහැ. දුම්රියක් තිබේ 4:45 විභාගය ඉවරලා පැය ගණන් රස්තියා දුන්න ළමයි. එතකොට දැන් එතනදී දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා විභාග කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුවේ විධිමත්ව විභාග දෙපාර්තමේන්තුවේ ලබා දීලා නැහැ කියලා. ඒ වගේ පීඩාවටපත් වෙන්නේ කවුද? ළමයි ඒ කාර්ය මණ්ඩල. එතකොට දැන් මේ විභාග කාලසටහන දැන් දෙන්නේ බෑ මේවට. එතන මේක නිසා මේ මහතර අන්තර් සම්බන්ධීකරණයක් අදිට වෙලා නැහැ. පෞගි දවසල අධ්‍යාපන ලේකම්වරයා අපිට සඳහන් කරේ පාසල් වල තියෙන බස් රථ පාවිච්චි කරනවා කියලා ළමයි ප්‍රවාහනය කරන්න. අපි දැක්කේ නැහැ කිසිම බස් රථයක් පාවිච්චි කරනවා ළමයි ප්‍රවාහනය කරන්න. පාසල් වල තියෙන බස් රථ. එතන විභාග පවත්වන තීරණය කරා නම් ඒකට අදාළ පාසුකම් දීම විභාග කොමසාරිස්වරයාගේ වගකීමක්. ඒ වගකීම ඉච්චු කරලා නැහැ. ඒක නිසා අපි කියන වහාම වගකීම ඉච්චු කරන්න කියලා. මොකද දැන් සෙනසුරාදා දිනේ රටේ ඇඳිරි නීති තත්ත්වයක් වගේම සමහර ප්‍රදේශවලත් ඇඳිරි නීති පනවලා තියෙන්නේ. ඒක නිසා වහ කුලියාපිටිය එතකොට තවත් ප්‍රදේශ ගණනාවක ඇඳිරි නීති පනවලා තියෙන්නේ. සමහර දැන් ලොක්ඩවුන් කරලා තියෙන්නේ ඇඳිරි බස්නාහිර පළාත නොවන ප්‍රදේශවල. ඒක නිසා වහාම මේ විභාගයෙන් ළමයින්ගේ ප්‍රවාහණය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් හදන්න කියලා අපි කියනවා. අපි දැක්කා පෞගේ දවස්වල මේ මිනුවන්ගොඩ ගම්පහ මේ ප්‍රදේශවල බස් රථ දාලා තියෙනවා කියලා. බස් රථ නැහැ. කොහෙද බස් රථ තිබ්බේ? ළමයින්ට යන වෙලාව විභාගය ඉවරලා යන්න බස් තිබ්බේ නැහැ. මේ සියලු දේවල් කරේ දෙමව්පියෝ. ඒක නිසා මේ විභාගේ තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අකුරට කරන්න. අපි දැක්කා මැතිවරණයේ තියෙනකොට ආණ්ඩුව ඉතාම වියදම් කරලා බරපතල විදිහට මේ මැතිවරණය සදා වියදම් කරා මේ සම්පූර්ණයෙන්ම කොවිඩ් තත්ත්වය තුළ.